අගෝස්තු මාසේ 11 වෙනිදා ආරම්භ කරන මේ වැඩපිළිවෙලත් එක්කම මට ඉතාමත් පැහැදිලිව කියන්න පුළුවන් අගෝස්තු මාසේ 11 වෙනිදායි පස්සේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙක් සමග තවත් කණ්ඩායමක් අපිට එක්කසු වෙන්න තීන්දුව කළා තියෙනවා. ඒ වගේම අගෝස්තු මාසේ 11 වෙනිදා වෙනකොට අපි ඉල්ලා සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩු විරෝධී බලවේගයක් ගොඩනගනවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන වශයෙන් එකට එක්කසු විය යුතුයි. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මේ රටේ වාමාංශික බලවේග එකරාශී කරපු දේශපාලන පක්ෂයක්. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අගෝස්තු මාසේ 11 වෙනිදා වෙනකොට ඒ සියලු තීන්දුවත් එක්ක ඒ සියලු දෙනා එක්කව වෙලා අපේ මූලික පරමාර්ථය තියෙන්නේ මේ ආණ්ඩු විරෝධී විශේෂයෙන්ම බලවේගය ශක්තිමත් කරන ගමන් මේ රටට හානි කරපු මේ පහුගිය කාල පරිච්ඡේදයේ රටේ ආරක්ෂාව නිදහස සහ මිනිසුන්ගේ ආර්ථිකය විනාශ කරපු ආණ්ඩුව ගෙදර යවන්න එක්කාසු වෙන්නේ කියලා. එහෙම නොවුනොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල පිරිසක් විශේෂයෙන්ම අගෝස්තු මාසේ 11 වෙනිදා වෙනකොට අපේ වේදිකාවේ ඉන්න පුළුවන්. ඒ නිසා මේ රටට ආදරය කරන දේශපාලන පක්ෂයක් හැටියට අපේ ඉල්ලීම තියෙන්නේ සියලු දේවල් අමතක කරලා එක රාශි වෙන්න කියලා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මෙතෙක් දුවලා තියෙන සිලින්ඩර දෙකේ වාහනේ. උතන මේ සිලින්ඩර දෙකේ වාහනේ වෙනස් කරලා සිලින්ඩර අටේ වාහනයක් V8 එකක් ඕනේ කියලා. දැන් ඉස්සරහට දුවන්න. එතකොට මේ සිලින්ඩර දෙකේ වාහනෙන් විනාශ කරපු විනාශකවිල තමුනාසල දැක්කා. එතකොට මේ සිලින්ඩර අටක වාහනයක් එම පාවිච්චි කරොත් කොයි විදියට මේ රට විනාශ වේද? දැන් එතුමා මොනවා කිව්වත් මේ වාහනේ සහ ඩ්‍රයිවර් සම්පූර්ණයෙන් ඉවත් කරන්නයි කියලා පක්ෂෙම කියනවා. මම දැක්ක ඊයේ කියනවා ගොත ගහන නායකෙක් අවශ්‍ය නැහැ කියලා. තව තැනක කියනවා දිස්ත්‍රික්කයේ පරාද වුණු නායකෙක් අවශ්‍ය නැහැ කියලා. ඒතර අපිට තේරෙන්නේ නැහැ මේවා කාට කියනවද කියලා. ගොත ගහන නායකයා කියන්නේ කාටද කියලා අපි දන්නේ නැහැ. දිස්ත්‍රික්කයේ පරාද වුණු නායකයා කවුද කියලා අපි දන්නේ නැහැ. එතකොට එන නායකයා කවුද කියලා අපි දන්නේ නැහැ. හැබැයි මොන නායකයා ආවත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ ඒ පෙරමුණට මේ රටේ බලය දෙන්න මේ රටේ ජනතාව සූදානම් වෙලා නැහැ.